ආයුබෝවන් දූපතේ අද ජූලි මාසයේ 7 වෙනිදා ජූලි කලාපයේ ප්‍රශ්න පත්‍ර අංක 6ට අපි පහස් ශ්‍රේණි දුවල පුතාලාගේ පිළිතුරු සාකච්ඡා කරන්න හදන්නේ අපි බලමු පුතාලා ගත්ත උත්තර ටික මොනවද කියලා දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියලා ඉවරයි ඕගොල්ලෝ උත්තර ටික අපි බලමු කොහොමද එන්නේ කියලා නේද පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 30.33 ඒ කියන්නේ 30000 33 අකුරින් ලියන්න කියලා තියෙනවා 30000 33 කියලා ලියලා තිබ්බනම් හරි 3033 එහෙම පැටලවලා සමහරවල් ටග් ගාලා බැලුව බැලමට පැටලෙනවා ඒකයි ඊළඟට ප්‍රශ්න අංක 2 රයිට් මෙහි ඇති ඍජු කෝණ වලට වඩා අඩු කෝණ ගණන කීයද ඍජු කෝණයට වඩා අඩු කෝණ ගණන කීයද කියලා අහනවා රයිට් මම මේ රූපය අඳින්නම් පුතේ ඍජු කෝණයට වඩා අඩු කෝණ ගණන කිව්වම මුලින්ම රූපය අඳගෙන ඉමුක එතකොට මට මෙතන ලකුණු කරන්න පුළුවන් සමචතුරස්‍රයක් මෙන්න මේ විදිහට සමාන ඒ කියන්නේ කොටස් හතරකට මෙහෙම බෙදෙනවා මේ පැත්තටත් සමානව කොටස් හතරකට බෙදෙනවා ඇත්තට මේ ඇන්දේ අපි සමමිතික රේඛා ටික නේද සමචතුරස්‍රේ ඒ හතර තමයි ඇන්දේ නේද රයිට් මේක හරියටම ඇඳ ගන්න ඕනේ නැත්නම් එහෙම අපිට කෝණය ගන්න බැරි වෙනවා පුතේ සා මට නැවත අඳින්න වෙනවා right මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට ඊට පස්සේ මේ ඉර කපාගෙන යන තා මේ මැද්දෙන් අඳින්න ඕනේ right මේකත් එහෙමයි හරි අන්න ඍජු කෝණයට වඩා ඉතල මං ඇඳපු රූපේ වැරදි නේද පුතේ මේව නෙමෙයි තියෙන්නේ රූපේ නේද ඍජු කෝණේ මෙහෙමයි එන්නේ නේද මෙන්න මෙහෙම සමමිතික රේඛා දෙකයි මුල්ලෙන් මුල්ලට අඳින්න නෑ තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා නේද යා කරන්න තා පොඩි වැරදි උත්තරයක් කියන්නේ රයිට් මේක යහන ඍජු කෝණයට වඩා අඩු කෝණ ගන්න කීයද කියලා පුතාලා දන්නවා ඍජු කෝණයක් කියලා කියන්නේ හරි හතරස් මුල්ලකට වඩා අඩු අවස්ථා ටික අපි බලමු රයිට් මෙයා ඍජු කෝණයට වඩා අඩු 1යි 2යි 3යි 4යි. ඔන්න එතන 4ක් තියෙනවා. මේගොල්ලන් ගන්න බෑ. ඒගොල්ල ඍජු කෝණ. ඊට පස්සේ මෙතන 1යි 2යි 3යි 4යි. එතනත් 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. එතනත් 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. එතනත් 4ක් තියෙනවා. ආයි කොහෙවත් ඍජු කෝණයට වඩා අඩු කෝණ නෑ නේද පුතේ? අයි මේවා ඔක්කොම හරි 4ස් විදිහට පිළිහිටලා තියෙනවානේ. අයිති නම් මෙන්න මේ කට්ටිය තමයි ඍජු කෝණයට වඩා අඩු කෝණ ලෙස ගන්න තියෙන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි ඒ වගේ තැන් 4ක් ආවා. 4 වරක් 4 16යි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 16යි. අයිති තුන්වෙනි ප්‍රශ්නෙට යම්. නත්තල් උත්සවයේ යෙදී ඇති මාසයට ඇති දින ගණන කීයද? නත්තල් උත්සවයේ තියෙන දෙසැම්බර් මාසෙනේ. දෙසැම්බර් මාසෙට අපි දන්නා අවුරුද්දේ අවසාන මාසෙට දින 31ක් තියෙනවා. අයිති නම් උත්තරේ 31යි 4 වෙනි ප්‍රශ්නෙට යම් පෙට්ටියක නිල් රතු කොළ පාට පෑන් දෙක බැගින් තිබුණේ මම මේ වගේ එකක අපි මේ පෙට්ටිය ඇඳගමුකෝ මේ පෙට්ටියේ නිල් රතු කොළ පෑන් නිල් දෙකයි රතු දෙකයි කොළ දෙකයි පෙට්ටිය දෙස නොබලා අනිවාර්යයෙන්ම නිල් පාට පෑනක් ගැනීමට අවම වශයෙන් ගත යුතු පෑන් ගණන. ඒ කියන්නේ ඉවතට ගත යුතු පෑන් ගණන. අවම වශයෙන් sorry නිල් පාට පෑනක් ගන්නනේ පුතේ. නිල් එකක් එළියට ගන්න නම් පෙට්ටිය දෙස නොබලා අනිවාර්යයෙන්ම නිල් පාට පෑනක් ගන්න නම්. අනිවාර්යයෙන්ම පුතේ කොළ පාට පෑන් ටිකයි රතු පාට පෑන් ටිකයි අයින් වුණා නම් ඊට පස්සේ එන්නේ මොන පෑනක්ද? නිල් පෑන. නේද පුතේ?
මේ දෙන්න අයින් වුණොත් නම් අනිවාර්යයෙන්ම නිල් පෑනක් එනවා. එහෙනම් ඔයාලට පුළුවන් මෙහෙම කියන්න. අනිවාර්යයෙන්ම නිල් පෑන පාට පෑනක් ගැනීමට අවම වශයෙන් ගත යුතු පෑන් ගන්න කියන්නේ ඉවතට ගත යුතු කියන එක තමයි. ඉවතට ගන්න ඕනේ පෑන් කීයද? පෑන් එකක් අරන් හරියන්නේ නැහැ. දෙකක්, තුනක්, හතරක්. ඒ අවස්ථා හතරදිම වෙන පාටක් ඉන්න පුළුවන්. හැබැයි පස් වතාවක් ගත්තොත් නම් මෙන්න මේ හතරත් එළියට ඇවිල්ලා පස් වතාවක් ගත්තොත් නම් අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? නිල් පාට එකක් එන්නම ඕනේ. හරි, එහෙනම් උත්තරේ 5යි. ඊළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්න. මාර්තු පුතේ 3 සිකුරාදා නම් අගෝස්තු 7 කවදද? මාර්තු මාසෙ ඉඳලා අගෝස්තු වෙනකන් යන්න ඕනේ. හරි, එහෙනම් මාර්තු 3 ඉඳලා අගෝස්තු 7 වෙනකන් යන්න ඕනේ. ඒකට මම ඔන්න ක්‍රමයක් කියනවා. මෙන්න මේ විදිහට කරන්න ඕනේ. අපි දන්නේ කවද්ද? මාර්තු 3 සිකුරාදා. සිකුරාදා කියලා ලියනවා. සිකුරාදා ඉඳලා දවස් 7 ඉදිරියට ලියාගෙන යන්න. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, පදාදා, බ්‍රහස්පතින්දා. ආයි සිකුරාදා ලියන්නේ. මේවට දානවා 1 2 3 4 5 6 කියලා අග එක්කෙනාට බිංදුව දානවා. ඊළඟට අපි බලනවා මාර්තු 3 වෙනිදා ඉඳලා අපිට ඕනේ අගෝස්තු 7. අගෝස්තු 7 වෙනිදා වෙනකන් දින කීයක් තියෙනවද කියලා. මාර්තු 3 ඉඳලා. එහෙනම් මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු. මාර්තු මාසෙට දින කීයද ගන්නෙ? 31ම ගන්නවාද? බෑනේ පුතේ, මාර්තු මාසෙට දින 31ම ගන්න බෑ. මාර්තු 3 වෙනිදා ඉඳලා තමයි අපිට ඕනේ. එහෙනම් මාර්තු 1 සහ 2 අපිට වැඩක් නැහැ. එහෙනම් දින 31ක් තිබ්බට ඒකෙන් දින 2ක් අපිට වැඩක් නැහැ. අපි ගන්න ඕනේ මාර්තු මාසෙට දින 29ක් විතරයි. අප්‍රේල් මාසෙට 30යි. මැයි මාසෙට 31යි. ජූනි වලට 30යි. ජූලි වලට 31යි. අගෝස්තු වලට 31යි කියලා දැම්මොත් එම් වැරදි. අපිට අගෝස්තු 31 වෙනකන් ඕනේ නැහැ. අගෝස්තු 7 වෙනකන් විතරයි ඕනේ. රයිට්, ඔක්කොම දින කීයක් තියෙනවද කියලා බලමු. 9යි 1යි 10යි 10යි 1යි 11යි 11යි 7යි 18ෙන් 8 ඉතිරි 1ක්. 1යි 2යි 3යි 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 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි 12යි 3යි 15යි. රයිට්, මෙතන බිංදුවන තියෙන්නේ 15යි. 158ක් තියෙන දින. දැන් කරන්න ඕනේ ඒ දින 158 මෙන්න මේ උඩ තියෙන දවස් 7ෙන් බෙදනවා. දවස් 7ක්. 7ේ රටාවක් මේකයි. රයිට්. 15ට 7 ඒවා 2යි 7තරක් 2 14යි 15ෙන් 14ක් අඩු කළාම 1යි. ඊළඟට 8 යනවා පල්ලෙහාට 18යි. 18ට 7 ඒවා ඒත් 2යි නේද පුතේ? හරි. 7තරක් 2 14යි. 18ෙන් 14ක් අඩු කළාම ඉතිරි 4ක්. ඔන්න මෙතන ඉතිරි 4යි නම් ආවේ කෙලින්ම උත්තරේ මෙහෙම යා කරලා හතරට ආවේ ස. ස කියන්නේ සඳුදා. එහෙනම් උත්තරේ එන්නේ සඳුදා. ඔන්න මම මාර්තු 3 සිකුරාදා නම් අගෝස්තු 7 සඳුදා කියලා උත්තරේ ගත්තා. අයිට් පුතාලට තියෙන්නේ මේ ගත්ත ක්‍රමේ තේරුම් නැත්නම් අනිවාර්යයෙන්ම මේක දෙපාරක් තුන් පාරක් අවධානයෙන් බලන්න. ඔයාට තේරෙනවම තමයි නේද? එකපාරින් තේරුම් නැහැ කියලා පැත්තකට දාලා හිටියොත් හැමදාම තේරෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කරන්න. අයිත් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මුදලින් භාගයක් අයියාටද ඉතිරියෙන් භාගයක් නංගීට සහ මට සමානව තාත්තා ලබා දුන්නා. එහෙම කියද්දිම මම කරන්නේ මේ ජාතිය ගණන් වල රුපියක් ඇඳ ගන්නවා. මෙන්න මුළු මුදල. මේකෙන් භාගයක් අයියාට. ඉතිරියෙන් භාගයක් නංගීට සහ මට. මුදලින් භාගයක් අයියාටද ඉතිරියෙන් භාගයක් නංගීට සහ මට සමානව. ඉතිරියෙන් භාගය කියන්නේ මෙන්න මේ ටිකනේ. නංගිටයි මට දෙන්නට සමානව දෙනවලු. මට ලබා දුන් මුදල 450යි නං තාත්තා ළඟ තිබූ මුදල කීයද අහනවා. හරි දේසි. මෙතෙන්ට 450යි. මට දුන්නේ 450යි. එහෙනම් නංගිට ලැබුණේ 450යි.
හාරසිය පණහේම දෙකක් නවසීයයි රයිට් මෙතන අයිය ගාව තියෙනවා එහෙනම් නවසීයේව දෙකක් ඒ කියන්නේ ඉතින් ඔක්කොම නවසීයේව හතරක් බලන බැලුවනම් හරිනේ රයිට් නවසීයේව හතරක් බලමු හතර වරක් බිංදුව බිංදුවයි හතර වරක් බිංදුව බිංදුවයි හතර වරක් 9 36යි එහෙනම් තාත්තා ගාව තිබිලා තියෙනවා රුපියල් 3600ක් එහෙම උත්තරේ ගත්තනම් හරි අපි යන් ප්‍රශ්න අංක 7 වෘත්තාකාර පිට්ටනියක සමතුලිත කණු 24ක් සිටුවා ඇත පුතේ වෘත්තාකාර පිට්ටනියක් කිව්වම වැඩේ ලේසි වෘත්තාකාර පිට්ටනියක් කියලා ගත්තම මේකේ හිටවන කණු ගාන තියෙනවනේ කණු ගානයි පරතර ගානයි සමානයි වෘත්තාකාර පිට්ටනියක සමතුලිත කණු 24ක් ඇත එහෙනම් කණු 24යි නම් පුතේ පරතරත් 24යි හරිම ලේසි කණු 24යි නම් පරතරත් 24යි එතකොට කණු දෙකක් අතර පරතරය මීටර 10කි එම පිට්ටනිය වටේ දිග කොපමණද කණු දෙකක් ගත්තොත් මෙන්න මේ කණු දෙකක් අතර දුර මීටර 10යි ඒ කියන්නේ පරතරයක් මීටර 10යිනේ මුළු වටේ දිග හොයන්න මේ වගේ පරතර 10 පරතර කීයක් තියෙනවද 24ක් එහෙනම් පරතර 24 ගුණ කරනවා එක පරතරයක දිග වන මීටර 10යි 24 10යින් ගුණ කළාම පුතාල ලේසියෙන්ම ගන්නවා උත්තරේ අගට බිඳුවක් දාලා 240යි කියලා මොනවා 240 මීටර 240 රයිට් අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 8 තියෙනවා පැයට කිලෝමීටර 10ක වේගයෙන් යන පාපැදියක් පැය දෙකයි මිනිත්තු 30කදී යන දුර කොපමණද කියලා අහනවා පැයට කිලෝමීටර 10ක වේගයෙන් යනවා නම් පැයට කිලෝමීටර 10යි වේගයෙන් යන පාපැදියක් පැය දෙකයි මිනිත්තු 30කදී යන දුර පැය දෙකයි මිනිත්තු 30කදී යනවා හරිම ලේසි පැයට 10යිනේ පුතේ යන්නේ පැයකට 10යි පැය දෙකයි මිනිත්තු 30කදී ගුවම පැයට 10යි නම් පැය දෙකට 20යි තා මිනිත්තු 30ක් කියන්නේ කිලෝමීටර 5යි නේද ආ පැයට 10යි තව පැයකට තව 10යි තව පැය භාගයකට කිලෝමීටර 5යි පැය දෙකයි භාගයයි එහෙනම් 10යි 10යි 20යි 5යි 25යි උත්තරේ කිලෝමීටර 25යි රයිට් ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 9 කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් එකතු කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 450ට කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 450ට එකතු කරන්න තියෙනවා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 650 රයිට් එකතු කරනවා බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි 5යි 5යි 10ෙන් බිඳුවයි ඉතිරි එකක් 4යි 1යි 5යි 5යි 6යි 11ෙන් එක ඉතිරි එකක් කියලා මේ පැත්තට ගේන්න පුළුවන් 1යි 6යි 7යි මෙතන 1යි සාමාන්‍ය එකතු කිරීමක් තියෙන්නේ නේද රයිට් ඒත් එක්කම මම යනවා ඊළඟ ප්‍රශ්නෙට ඒකේ තියෙන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් අඩු කිරීමක් නේද කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් අඩු කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 300ෙන් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 700ක් අඩු කරන්න තියෙන්නේ රයිට් 300යි 700යි 300 700ක් අඩු කරන්න බෑ නේද ඒ නිසා මේ පැත්තෙන් ගේන්න වෙනවා නේද රයිට් සාමාන්‍ය පරිදි අපි කරමු එතකොට ඒක හරි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 3ෙන් 7ක් බෑ මේ පැත්තෙන් ඉල්ලනවා එතකොට 3 13 වෙනවා 13ෙන් 7ක් අඩු කළාම 6යි දැන් මෙතන තියෙන්නේ 7 නෙමේ 6යි 6ෙන් 4ක් අඩු කළාම 2යි එහෙනම් පුතේ උත්තරේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 600යි ඒ අපි කතා කළේ ප්‍රශ්න පත්‍ර අංක 6 එතකොට අපිට හෙට දවසේ තියෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 7 අද දවසේ පුතාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න